ජයගමු ශ්‍රී ලංකා ජූලි 24 සහ 25 ගාල්ල සමනල ක්‍රීඩාංගණයේදී. දැන් අපි දන්නවාද අද දවසේ සිට අපේ ගුරු සහ විදුහල්පතිවරු ගුරු උපදේශකවරු පැහැදිලිවම අකුරට තමයි වැඩ කරන්නේ. මේ අකුරට වැඩ කිරීමේ ව්‍යාපාරය අද සිට පටන් ගන්නවා. මේක තුළ ගුරුවරු විදුහල්පතිවරු ගුරු උපදේශකවරු විශේෂයෙන්ම පාසලේ ඉගැන්වීම් කටයුතු පමණයි කරන්නේ. අනිකුත් සියලු ක්‍රියාවලින් ඉවත් වෙනද අපි දන්නවද මේ වෙනකොටත් විවිධාකාර බලපෑම් ගුරුවරුන්ට විදුහල්පතිවරුන්ට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරු කරලා තියෙනවා. මේ කිසිදු බලපෑමක් අපි ගණන් ගන්නෑ. දැන් සමහර කලාප අධ්‍යක්ෂකවරුන්ට අපි කියන්න තියෙන්නේ ඔබගේ අනවශ්‍ය බලපෑම් මෙතන නවත්තන්න. මොකද දැන් ඔවුන් සඳහන් කරන ආකාරයට ඔවුන්ට අවශ්‍ය වෙලා තින්නේ ඔවුන්ගේ කාර්යභාරය කරගෙන යන්න. ඉතින් කලාප අධ්‍යක්ෂකවරුන්ට අවශ්‍ය ආකාරයෙන් වූ පළාත් අධ්‍යක්ෂකවරුන්ට අවශ්‍ය ආකාරයෙන් කටයුතු කරන මේ අපි ඉන්නේ. අපේ ක්‍රියාමාර්ග තමයි අපි ගන්නෙ. නිසා ගුරුවරු විදුහල්පතිවරු මේ ගුරු උපදේශකවරු මේ ක්‍රියාමාර්ගවල ඉන්නවා. අපිට කාගේවත් බලපෑම් වලට යටත් වෙන්නේ නැහැ. පැහැදිලිවම අපි අධ්‍යාපන කටයුතු කරන්නේ මේ පාලකයන්ගේ උවමනාවවත් එහෙම නැත්නම් ආණ්ඩුවේ උවමනාවවත් අධ්‍යාපන අමාත්‍යවරයාගේ උවමනාවක් වශයෙන් නිසා නෙවෙයි, දරුවන්ට අධ්‍යාපන කටයුතු වලට බාධාවක් නොවන ආකාරයෙන් අපේ ක්‍රියාමාර්ග යන්න ඕනේ කියන උපරිම විශ්වාසයෙන් අපි වැඩ කරන නිසා අපි බලාපොරොත්තු වෙන විශේෂයෙන්ම දරුවන්ගේ අධ්‍යාපනයට බාධා නොවන ආකාරයෙන් අපේ ක්‍රියාමාර්ග ගන්න. අපි උද්ඝෝෂණ පවා කරේ පස්වරු දෙකෙන් පස්සේ. ඒවා පාසල් වෙලාවට කැඳවගත්තේ ආණ්ඩුව. ප්‍රශ්න විසඳන්න නැතුනම තමයි ප්‍රශ්නේ දරුවන්ගේ අධ්‍යාපනයට බලපෑමක් කරන ආකාරයෙන් ක්‍රියාමාර්ග එන්නේ. නමුත් අපි බලාපොරොත්තු වෙන ඊට මෙහා මේ ප්‍රශ්න විසඳ ගන්න. ඒක නිසා අපි බලාපොරොත්තු වෙනවා මේ සති දෙක තුළ ආණ්ඩුව මේ සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාරයක් දැක්විය යුතුයි. විශේෂයෙන් අපි ගිය සිකුරාදා ජනාධි ලේකම්වරයා සමඟ පැවති සාකච්ඡාවේදී පැහැදිලිවම සති දෙකක් ඇතුළත අධ්‍යාපන අමාත්‍යාංශයට කිව්වා යෝජනාවක් ඉදිරිපත් කරන්න කියලා. මොකද අධ්‍යාපන අමාත්‍යාංශය යෝජනා ගණනාවක් කර තිබියදී කල් ගැනීම සඳහා තමයි වගේ දෙයක් කරේ. ඒක නිසා අපි අධ්‍යාපන අමාත්‍යාංශයට කියන්නේ වහා මේ ක්‍රියාව ඉවර කරන්න, ඉවර කරලා අපේ විෂමතා ඉවත් කිරීමට අදාළ කටයුතු කරන්න. එහෙම නැති වුණොත් වෙන්නේ ක්‍රියාමාර්ග අපි දෙවෙනි දවස් පස්සේ තවත් තීව්‍ර වෙන එක. අපි බලාපොරොත්තුවක් නැහැ අපිට මේ ක්‍රියාමාර්ගය ඉස්සරහට යන්න. අපි උපරිම විශේෂයෙන් බලන්නේ දරුවන්ගේ අධ්‍යාපනයට බාධාවක් නොවන ආකාරයෙන් අපේ ක්‍රියාමාර්ග ශක්තිමත් ඉස්සරහට ගන්න. ඒක නිසා අපි පැහැදිලිවම කියනවා පාලකයින්ට වහාම මේ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ඔබගේ මැදිහත් වීම ගන්න, අරගෙන මේක ඉවර කරන්න. එක් විවිධාකාර බලපෑම් කරලා තර්ජනය කරලා මේව නවත්තන්න බෑ. ගුරුවරු විදුහල්පතිවරු සක්‍රීයව මේ අරගලවල ඉන්නේ. ඒක නිසා අපි අනිවාර්යෙන් අපේ ක්‍රියාමාර්ග අපි ජය ගන්න තුරු අපි ගන්නවා කියන කාරණා අපි පැහැදිලිවම අපි කියන්න ඕනේ. දැන් කොහොම සාර්ථකයිද? නැ අපේ ක්‍රියාමාර්ගය අතරම අද සිට තමයි මේක ආරම්භ වෙන්නේ. අපි WhatsApp සමූහවලින් ඉවත් වෙලා තිනවා විශේෂයෙන්ම ගුරුවරු විදුහල්පතිවරු. ඒ වගේම අපි අනෙක් අධ්‍යාපන අමාත්‍යාංශයේ කැඳවන විවිධ ක්‍රියාකාරකම් වලට සම්බන්ධ වෙන්නේ නැහැ. මේ සද්ද දෙක තුළ අපි කිසිම ක්‍රියාමාර්ගයක් අපි කරන්නේ කරන එකම දේ ඉගැන්වීම් කටයුතු පමණයි. පැහැදිලිවම අකුරට වැඩ කරන්නේ අපි පැහැදිලිවම කියන්නේ හතාමාර එකාමාර අතර අපි ක්‍රියාමාර්ගය ඉස්සරහට යනවා. අපි කලාප කාර්යාල පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ දෙපාර්තමේන්තුව හරහා කරන මේ යම් යම් බලපෑම් සාගත ක්‍රියා, හවස් සර්වේ කියන කරන ක්‍රියා, පවත්වන රැස්වීම් මේ කිසියකට අපි සම්බන්ධ වෙන්නේ නැහැ. අපි ඉතින් එවැනි අය සම්බන්ධයෙන් කතා කරලා තීරුමක් නැහැ. ඉතින් ඇත්තටම දැන් ඒගොල්ලෝ අපි ඇත්තටම මේ හාමුදුරුගොල්ලන්ට අපි වණින්නවත් ඔවුන්ට අපහාස කරන්නවත් දෙයක් නැහැ. ඒගොල්ලෝ කිසි ලෙසකින් මේ ගුරුසාව විදුහල්පතිවරුන්ගේ ක්‍රියාමාර්ග වලට බලපෑමක් නැහැ. ඒගොල්ලෝ පැත්තකින් ඉඳන් එක එක ඒවා කියයි, එක එක අවස්ථා වෙන්නේ. අපි ඒගොල්ලෝ සම්බන්ධ වෙන ලොකු බලපෑමක් අපිට නැහැ. ඒගොල්ලෝ ඕනෑක් කියාගත්තේ මාධ්‍ය තියෙන ඒගොල්ලන්ට කතා කරන්න පුළුවන්. ඔබතුමාන්ට පොඩි සමාජීය වෙනසක් තියෙනවා කියලා තමයි කියන්නේ. ඉතින් නොවන්සේ ඕනෑක් කිව්වට කමන්නේ අපි සම්බන්ධයෙන්. අපි ක්‍රියාමාර්ග කරන් ශක්තිමත් වෙලා ඉස්සරහට යනවා. ගුරුවරු තමයි එක්කව වෙලා මේ ක්‍රියාමාර්ග කරන අපි ඔක්කොම එක්කව වෙලා ඒක මේවන්නේ අපි විවිධ අයට විවිධ ප්‍රකාශ විවිධ වුණා වෙනින් කරන්න පුළුවන්. අපි ඒගොල්ලෝ ගැන සලකා බැලීමක් අපේ නැහැ. මේක දේශපාලන විදිහක් තියෙනවා. පැහැදිලිව මේක දේශපාලන විදිහක් තියෙනක් නෙවෙයි. අපි ගිය සිකුරාදා ජනාධිපති ලේකම්තුතු සියලු දෙනෙක් අපි සාකච්ඡා කරලා තියෙන්නේ. අපිට අවශ්‍ය වෙන්නේ මේ ප්‍රශ්න විසඳීම සඳහා කටයුතු කිරීමයි අවශ්‍ය වෙන්නේ. ඒ සඳහා කරන බලපෑම තමයි අපි කරමින් ඉන්නේ.